Hi fitness girls, hi fitness mummies. Ogol hemama aadarin piliganna mage YouTube channel ekata. Itin onna ada mama ogolanta geinna yanne mama satiyatam sahanna kohomada vegetables me piliyala karagatte kiyala. Itin mama meeta kalinuth kohomada mama satiyata sahanna aahara piliyala karaganne samanyen karyabahula mama question. Itin godak karyabahula දවසක් ගත කරන නිසා ඉතින් මම ගොඩක් වෙලාට කරන්නේ ඉදිරි දවස් අනිවාර්යෙන් යොදා ගන්නවා සතියට සෑහෙන්න මගේ ආහාර පිළියෙල කරගන්න. ඉතින් මම නැවතත් වීඩියෝ එකක් ගේන්න හිතුවා. මොකද ගොඩක් දෙනෙක් ඉල්ලුවා මේ වීඩියෝ එක දැම්මට පස්සේ තවත් මේ වගේ වීඩියෝස් ගේන්න. එතකොට අපිට තවත් අදහස් ගන්න පුළුවන් කියලා. ඉතින් මේ වීඩියෝ එක බලපු නැති කෙනෙක් ඉන්නනම් මම අනිවාර්යෙන් description එකෙන් දාගෙන යන්නම් බලාගෙන යන්න. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මම සාමාන්‍යයෙන් ගොඩක් නෙමෙයි සාමාන්‍ය සතියට සෑහෙන්න ඉතින් එලවලු වර්ග කීපයක් තියෙනවා. ඉතින් මම කොහොමද ඒවා පිළියෙල කරගත්තේ කියලා. අනිත් දේ තමයි ගොඩක් දෙනෙක් මගෙන් අහලා තිබුණා කොහොමද මේ මගේ පොඩි පැටවු දෙන්නත් මේ එලවලු මේ විදිහටමද ගන්න කියලා. ඔව් මේ විදිහටම තමයි. ඒ කියන්නේ මිරිස් මුකුත් නැති ඒවා. ඒ කියන්නේ මිරිස් නැති ඒවා සාමාන්‍යයෙන් normally උදාහරණයක් වශයෙන් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. බ්‍රොකොලි, කෝලිෆ්ලවර්, කැරට්, සුක්කීනි ඒ වගේ දේවල් ඒගොල්ලන්ට ගන්නවා නම් සාමාන්‍යයෙන් මම මේ විදිහට තමයි දෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට මම ඊට අමතරව එකතු කරගන්නවා ඒගොල්ලන්ට බත් එක්ක හරි එහෙමත් නැත්නම් පැස්ට එක හරි එතකොට ඊමතර බිත්තර මස් හරි මාළු හරි ඒ වගේත් එකතු වෙනවා. ඉතින් ගොඩක් වෙලාට ස්ටීර් ෆ්‍රයි කරලා තමයි ගොඩක් වෙලාට මම ඒගොල්ලන්ට වෙජිටබල්ස් දෙන්නේ. ඉතින් අර කියන්නේ සාමාන්‍යයෙන් බ්‍රොකොලි වගේ නම් බාගෙට තඹලා මම තියාගෙන ඕන බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එකේ බාගෙට වගේ තඹලා ඊට පස්සේ මම ඒක ගන්න වෙලාවට චුට්ටක් කපලා ලුණු ගෙඩියක් දාලා චුට්ටක් ස්ටීර් ෆ්‍රයි කරලා ඔලිව් තෙල් චුට්ටක් දාලා ඒගොල්ලන්ට පැස්ටා වලට හරි බත් වලට හරි දාලා දෙනවා. ඉතින් මටත් ඒ වගේ තමයි සාමාන්‍යයෙන් මගේ ආහාර වලටත් මම ඒ වෙජිටබල්ස්ම එකතු කරගන්නවා. ඉතින් හස්බන්ඩ්ත් ඒවද ගන්න කියලා හැව්වා. ඔව් එයත් ඒව තමයි ගන්නෙ. ඉතින් ගෙදර හිටියොත් තමයි ආසාමාන්‍යයෙන් ගන්නෙ. ඒකෙන් ගොඩක් වෙලාට යා ගෙදර නැහැ. ගෙදර ඉඳලා හිටලා. ඒක නිසා යා ගෙදර ඉදි තමයි ඒව ගන්න. ඉතින් ඒ ප්‍රශ්න වලටත් උත්තර දෙන ගමන් ඉතින් එහෙනම් ඔයගලන්ට මේ වීඩියෝ එක බලන්න පුළුවන්. කොහොමද මම මේ සතියට සෑහෙන්න වෙජිටබල්ස් හදාගත්තේ කියලා. හොඳයි ඉතින් මේ තියෙන්නේ මම මේ සතියට හදාගන්න යන එළවලු ටික. ඉස්සලාම් මම වෙන වෙනම මේ එළවලු සියල්ලම හොඳින් හොදා පිරිසිදු කර ගන්නවා. හොඳයි එළවලු ටික පිරිසිදු කරගෙන ඉවරයි. දැන් මම මේ ඔක්කොම එළවලු වෙන වෙනම කපා ගන්නවා. කැරට් සහ සුක්කීනි දෙවර්ගයකට කපා ගන්න. එකක් සුප් එකක් හදන්න අනිත් එක නිකන් ස්ටීර් ෆ්‍රයි කරන්න. ඉතින් මම මේ සුප් එකට ගෝවටේකුත් එකතු කර ගන්නවා. ඉතින් මම ලුණුත් වෙන වෙනම කපා ගන්නවා සුප් එකට වගේම අනිත් එළවලු ටිකට මික්ස් කරන්න. හොඳයි ඉස්සලා මම මෙහෙම වතුර එකක් උතුරන්න තියෙනවා. ඊට පස්සේ මම වෙනම භාජනයක් අරගෙන මේ විදිහට ඔලිව් තෙල් චුට්ටක් දාලා ඉස්සලාම ලුණු ටිකක් සුදු ලුණු ඒ වගේ දේවල් දාලා චුට්ටක් විතර මම මේ විදිහට හදාගෙන ඊට පස්සේ ලුණු ටික බැදීගෙන එද්දී මම අර පොඩියට කොටුවට කපාගත්ත එළවලු ටික එකතු කර ගන්නවා. ඒකට මම පොඩි චිකන් කෑල්ලකුත් එකතු කරනවා. ඊට පස්සේ ගෝවා එතකොට ලුණු ටිකක් වතුර චුට්ටක් විතර එකතු කරලා ඒක තැම්බෙන්න දෙනවා. හොඳයි අර උතුරන වතුරේකට මම බ්‍රොක්කොලි විනාඩි 10ක් විතර තියලා තැම්බ ගන්නවා. සුප් එක රෙඩි. හරිම ලේසියි.
ඊට පස්සේ මම ෆ්‍රයි pan එකකට වෙනම ඔලිව් තෙල් චුට්ටක් දාලා ලුණු ටිකක් දාලා ෆෙනෙල් දාලා හදා ගන්නවත් ෆෙනෙල් තෙල් දාන්න යන්නේ මම. ඒකට ඉතාලි වලින් කියන්නේ ෆිනොක්කි, කහා, කැලි මිරිස් මේ වගේ දේවල් දාලා තෙල් දා ගන්නවා. ඉතින් බ්‍රොකොලි වගේම කෝලිෆ්ලවර්ත් මම මේ විදිහට තඹ ගන්නවා. ඔකේ ෆෙනෙල් ටික රෙඩි. ඊට පස්සේ මම ආයෙත් නැවතත් වෙනම ෆ්‍රයි pan එක අරගෙන ඊට පස්සේ ලුණු, සුදු ලුණු, කරපිංචා මේ වගේ දේවල් දාලා ගෝවා ටිකක් තෙල් දා ගන්න තමයි යන්නේ. ගෝවා ටිකක් තෙල් දාලා ඉතින් ඔය සාමාන්‍ය දන්නවනේ ගෝවා කොහොමද තෙල් දාන්නේ කියලා. ඉතින් ගෝවත් තෙල් දා ගන්නවා මේත් එක්කම. ඔන්න ඊළඟට බෙල් පෙපර්ස් හදන්න යන්නේ. නැවතත් ඔලිව් තෙල් චුට්ටක් දැම ලුණු ගෙඩියක් දැම ඊට පස්සේ බෙල් පෙපර්ස් ටික දාලා ලුණු ටිකක් දාලා ඒක හදා ගන්නවා. බෙල් පෙපර් එකත් රෙඩි වෙද්දී ඔන්න කැරට් සුක්කිනි ටිකත් මම අර විදිහටම ඔලිව් තෙල් චුට්ටක් දාලා ෆ්‍රයි pan එකේ හදා ගන්නවා. ලුණු ටිකක් එකතු කර ගන්නවා ඒකට. කැරට් සුක්කිනි රෙඩි, බෙල් පෙපර්ස් රෙඩි. හොඳයි මේ තියෙන මං හදාගත්ත එළවලු ටික කෝලිෆ්ලවර්යි බ්‍රොක්කොලි සාමාන්‍යයෙන් බාගට වගේ තඹ ගන්න මම. එතකොට මොකද ආයෙමත් තැම්බෙනවනේ ආයෙ හදද්දි. ඉතින් මේ ගෝවා තෙල් දාලා තියෙනවා, ෆෙනෙල්, ෆිනොක්කි තෙල් දාලා තියෙනවා. එතකොට එළවලු සුප් එකක් හදලා තියෙනවා, කැරට් සුක්කීනි තියෙනවා, බෙල් පෙප්පර්ස් තියෙනවා. හදාගන්න හරිම ලේසි. ඉතින් මම ඔයාලට උදාහරණයක් වශයෙන් මේක පෙන්නන්නේ මේ මං ඊළඟ දවසේ ගත්තේ දවල් ආහාර වේල. මේක මම මීල්ස් දෙක තුනකුත් පෙන්වන්න හිතුවා. ඒතර ගොලන්ට බලා ගන්න පුළුවන් කොහොමද මම ඒ වෙජිටබල්ස් ගත්තේ කියලා. හොඳයි මං හිතනවා එහෙනම් මේ වීඩියෝ එකනොත් ඔයගොල්ලෝ ඔයගොල්ලන්ට වැදගත් වෙන අදහසක් ගන්න ඇති කියලා. ඉතින් ගොඩක් ඉන්නවා කාර්යබහුල කාන්තාවන්. ඉතින් ගොඩක් වෙලාට අම්මලා වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් වැරට යන නංගිලා ඉන්න පුළුවන්, එහෙමත් නැත්නම් සාමාන්‍යයෙන් ගොඩක් දවසේ ආහාර හදාගන්න කියන්නේ ගොඩක් වෙලාට අමාරු දවස ගත කරන කාර්යබහුල කාන්තාවන් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔයගලන්ට මේ වගේ අදහස් ගේන්නේ ඔයගලන්ට හෙල්දි එහෙමත් නැත්නම් නිරෝගිමත් ආහාර රටාවකට ආහාර පාලනයකට යන්න ලෑස්ති වෙන අයට අදහසක් ගන්න හින්දා. ඉතින් මම හිතනවා මගේ මේ වීඩියෝස් ඔයගලන්ට බලලා අදහස් ගන්න ඇ අනිවාර්යෙන්ම අද ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න වෙති කියලා. ඉතින් තවත් වීඩියෝස් වලින් මම හම්බ වෙන්න ඔයගලගේ අදහස් කමෙන්ට් එකක් මාර්ගෙන් දාගෙන යන්න. ඔයගොල්ලන් තවත් ඉදිරියට මොනවද වැදගත් වෙන වීඩියෝස් කියලා අනිවාර්යෙන්ම කමෙන්ට් කරගෙන යන්න. මම ඉක්මනින්ම මට පුළුවන් ඉක්මනින්ම මම ඔයගොල්ලන්ට වීඩියෝස් ගේන්නම්. නිරෝගිමත් ආහාර රටාවකට යන්න, හැමදාම නිරෝගිමත්ව ලස්සනට සිරුර තියාගන්න. ඉතින් ඔයගොල්ලන්ට ගොඩක් ස්තුතියි. මාව නැරඹුවට අලුතෙන් බලන කෙනෙක් නම් අනිවාර්යෙන්ම subscribe කරන් යන්න. ඒ වගේම මම ඔබේ ආදරණීය පාලි ඔයගොල්ලෝ හැමෝම ගොඩක් ස්තුතියි. සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.